ආර්ථික අර්බුදය උත්සන්නවීමත් සමඟ සියලුම මට්ට මේ ජනතාවගේ ජීවිතවලට පවත්වාගෙනයාම පහස වුණ. එවගේම දේශපාලන අර්බුදය මෝරායාමත් සමගම ජනතාව තුළ මේ ප්‍රශ්නය විසදාගැනීම සම්බන්ධයනොත් ව්‍යාකූලත්වයක් නිර්මාණය වුණා බිශ්වසනය අත්වය බිඳ වැටු. එතකොට මේ සෑම මට්ටමකම ඉතාම දුගී ජනයාගේ සිට යම් කිසි මුදලක් අතේ තියෙන පුද්ගලයා දක්වා. සමාජයේ ජීවත්වීම අතිශයින්ම දුෂ්කර කාරයක් බවට පත් වුණා. එනිසා හැම තැනකම හැම මිනිහෙක්ම තමන්ගේ හිතේ තමන්ගේ ජීවිතය අරගලයක් කරන්න සිද්ධ වුණ. ගෙදර ඉන්න අම්මට කුස්ේ දරුවන්ට තුන්වෙලොලා දරුවන්ට තුන්වෙල කන්න දෙන්නේ කොහොමද කියන අරගලේ කුස්සිය ඇතුළ නියලෙන් අම්මට සිද්ධ වුණා. තාත්තාට තමන්ගේ ලැබෙන වැටුපෙන් දරුවන්ට හරයන තුන්මල කන්න දෙන්නේ කොහොමදකින් අරගලයට නියලෙන්න ඒ ආදායම ප්‍රමාණුවත් නොවීම ප්‍රශ්නයක් වුණා. රැකයා අහිම වුණු අයට විශාල වශයෙන් තමන්ගේ ජීවිකාව පාත්තකනයන්නේ කොහොමද කිය ප්‍රශ්නය ඇති වුුණා. එක පැත්තිකින් ගොවියට පුහොර නැති වුණාඒවගේ මනි පැත්තෙන් ගොවියට වීවලට සහ අත්සන්න ප්‍රමාණවත් නොවීම නිසා ජීවිත අර්බුදයකට පත් වුනා. ඉන්ද නර්බුදයට පත් වුණ. ඒීරට ඉදන්න ැතිවුණ මන්ගේ ජීවිකාව පත්වගන්න. මධ්‍යම පාන්තිකයටට ජීවත්වවෙන්න බැරිවුුණා නාගරික මහල් නිවාසල න්න මිනිස්සුන්ට ආහාරටික වයාගන්න බැරිවුණා ගෑස් ප්‍රශ්නිසා. විවසායකගේ බැංකු පොලිය වැඩි වුණා. ඒවගේම තරුණට බලාපොරොත්තු නැතිවුුණා රැකයා නැතිවුණා ගුරුවරුන්ට ළමයින්ට පාසල් අධ්‍යාපනය නැතිවුණ. එනිසාම් ආර්ථික සහ දේශපාලන අර්බුදය විසින්. අපේ මුළු මහත් සමාජයේම විශාල ්‍රශ් රාසිියකට ඇදද දාලා අකර්මණ්‍යය වෙලා වට්ටන තැනට කටේතු සිද්ධ වුණා. මේ කාලෙ තමයි අපි දැක්කේ ගෝල්ෆේස් අරගලය කියල අරගලයක් ආරම්භවිීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ අරගලයේ මේ ජනතාවගේ සාධහරණ ගැටලු. මේ ජනතාවගේ සහධාරණ දුදග්්‍යනවිලි. මේ ජනතාවගේ සාධාරණ ජීවත්වීමය පිළිබඳ ප්‍රශ්නය මැදිහත් කරගෙන ඕුන් ප්‍රශනිකුත් කරන්න පටන්ගත්තා ඔවුන් සංවිධානය කරන්න පටන් ගත්තා. එනිසා මේ අරගලයට සහයදීපු. දහස් සංඛ්‍යාත මිනිස්සු ඔවුන්නාව තමන්ගේ ජීවිතවල තිබුණු ප්‍රශ්ණ පිළිබඳව උත්තරයක් වාගෙන. ඔවුන්ට වූමනා වනේ ඔවන්ගේ ජීවිතය පාත්තකන යන්න බැරිේ අර්බුදයෙන් ප්‍රශ්නට එලියට එන්න. ගෙදර කුස්සෙහිටපු අම්ම එලියටාවේ දරුවන්ට තුන්වෙේල කන්න දීගන්න බෑ තාත්තාව දරුවට තුන්වෙල කන්න දීගන්න බ. දීවරේ ආවේ මන්්ඩ මූදිියන්න ඉදනනෑ ගොවිාවේ තමන්්ට පොහොර ටිකන ඒ අරබුදු ඇත් එක්ක තමයි මේ ආවි. හැබැ අපිට දැන් ආරංචි වෙනවා දෙමල ඩැෑස් පෝරාවේ මුදල් මේ අරගලේ සඳහා විශාල වශයෙන් වැය කල්ල තිබෙනවා කියලා. අපි දන්න අර කුස්සියේ තමන්ගේ දරුවට තුන්වෙලා දීගන්න බැරගුණු අම්මටනවේ මේ සල්ලි හම්බුණේ. ඒමනත්ම් පොහරනැති හිටපු ගොවියටටනවේ මේ සල්ලි හම්බුණේ. ඉන්ඩන නැතුව මහදු කියීල්ල මාලුටි කාරගනයන්න බැරිවෙච්ච දීනයටනවේ මේ සල්ලිටික හම්බුණේ. ඒනම් කාටද මේ සල්ලි හම්බනේ කියන කාරගලයේ හිට පේ නායික කියන්න ඕන. අද දෙමල ඩයිස්පෝරාව පැහැදිලුව කියනවා මේ අරගලයේ සඳහාවුන් සල්ලි දුන්නයි කියලා. ඒවගේම සෞදිවලින් කටාර්රොලින් අරගලයේ සඳහා මුදල්ලබුණ කිය පැහැදිලුව කියවා. මේ අරගලය තමන්ගේ කරගන්න උත්සාහ කරපු. අරගලයේ අයිතිකාර වෙච්ච ලයිසන් අයිතිකාර වෙච් චන්ඩී නීට. අද එෙක් කට අරලා කියන්නේ නෑ. අපට සල්ලහම් වුණේ නෑ. අපිට එ ඒම කවුරුත් දුන්නේ නෑ කියලා. අපි දැක්කකා අන්ුදිසානායක මහතය කි්ව. අපේ සමාජවාදී කලා සංගමේ තමයි අරකලේ ඉදිරියම ඉන්නේ. අපේ තරුණ සංගමේ තමයි අරකලේ ඉදිරියම ඉන්නේ. අපේ ශිශ්්‍යි සංගමේ තමයි අරකලේ ඉන්නේ. අපේ කාන්තා සංගමේතමයි අරකල ඉන්න මුළුමහත් අරගලේම අපේ කිව්වා. එනම් මුළුමහත් අරකලේ තන්ගෙන. ඒල ඩස් පොරාව කියවාවන ඩස් පොරාව මුදල් ලාවාව කියලා. සෞදිවලින් කටාර්වලින් මුදල් ලාව කියලා. එහනම් අද අපි දැන ආු දිසානාක මහත්‍යයාල ජනතාව මමුක්ති පරමුණ එහෙම මුදල්ල බුලි නෑ කියල කොහත් ඒත් පතික්ෂේප කරනු. අරගල ඉස්්‍රරාමිචයනගෙන උන්ඩ තමයි එන්දෝනි. ඕන්න පිගත් පි ේ කිව ජත මුති පරම අග ස්්‍රරමි වා කියල ඕන්ම කිවේ. පටුගමින් කිව්වා අපිතමයි අරගල, පෙටු ගමේ භූමිකාව කියලා. එහනම් ඔවුන් මොකද මේ චෝදනාව පිළිබඳ කියන්නේ. එ එහින්දා ඉතා පැහැදිලි මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවත්තීමේ අර්බුදය. අයින්සක මිනිස්සුන්ඩ ජීවිතයක් පවත්වාගනය මේ අර්බුදය. විවසායකට මේරටේ කර්මාන්තයක් වවසාකයක් පවත්වා ගැනීම අර්බුදය. පාවිච්චි කරලා ගසාකාල ඩැස් පොරාාවේ සල්ලී සෞධි කටාර්ගල සල්ලි. යහතින් වැජපිච්ච පිරිසක් ඉඳල තිෙනවා. එ මිනිස්සුන්ගේ ඒ දුකවේදනාව ආවේගය පාවිච්චි කරලා කොල්ල කාලා ජීවත් එච්ච පිරිසක්කන්නවා. ඔවුන් ඕවු නනිවාර්යෙන්ම මේකටේ මහජනයාට මේ පිළිබඳව උත්තර බඳින් ඕනි. එවගේ ම පිල්ලා හිටිිවා ඉතාම පැහැදිලුව මේ අපේ රටේ තිබුණු ආපදා තත්ත්ය යොදා ගනිමින්. මේ ජනතාවගේ අස්ථාවරොත්යා ගොඩනගමින් මෙ රාජ්‍ය අස්ථාවර කිරීම සඳහාකරපුේ මැදිහත්වීම පිළිබඳව. ඉතා පැහැදිලිව අප රට පරිීක්ෂණයක් සිද්ධ වියයුතුයි. අපිවිශ්වාස කනුවා ජනාධිපති විමාර්ශ්න, කොමිසන් සභාවක්ගේ සඳහ පත් කළ යුතුයි කියලා. අපි දන්නවා යුක්්‍රේණයේ මෙආකාරය අරගල ඇති වුණා. හැබැයි යුක්්‍රේණේ මෛදාන් පරිස්්්‍රයේ පාකක ඇතුළ පමණයි අරගලය ක්‍රියාත්මගුණ. මාස ගණනාව අරගලයේ තිබුණා ඒ මාස ගණනාව ඇතුළේ. ඒරටේ අපරාධ නීතිය නීතිය උල්ලඟනය කළේ නෑ. ඉන්දියාවේ ගොවින්ගේ අරගලයක් සිද්ධ වුණා මාස ගණනාවක්. හැයි ඒකට නීතිය උල්ලඟය කරෙන්නේ. හැබයි මේ අරගලයෙන් අපි දැක්ක පැහැදිලුවම රාජ්‍යායතනලට බලෙන් කඩා පැනලා දඩ නීති සංග්‍රහය අපරාධ නීතිය රටේ උල්ලගණය කළ තියෙන. එනිසා පැහැදිලුවම. මේ පිළිබඳව විමර්ශනයක් ඇත්ත කරුණු මේ පිපස් ඇතිපුු බලල් අත් පිළිබඳ ඇත්ත කරුණු මේවට ලැබුණු මුදල් පිළිබඳව ඇත්ත කරුණු හොයාගන්න ජනතාවට මේකටේ අයිතියක් තියෙනවා දැනගැනීම. විශේෂයෙන් අරගලයට සහභාවි ච්චාහිංසක මිනිස්සුන්ට. අරගලයට තමන්ගේ බඩගින්න්න ඉහින්ද තමන්ගේ රට ගැ හිතලා ස්වච්චාවෙන් ආ අප මිනිස්සුන්, ගසාකාප ුටනවෙේ ස්වචාවෙන් ආපු මිනිස්සුන්ට යිතියක්ක්තියවා මේ පිබඳව දැනගන්න. නිසා අපි විශවාස කරනවා වහම ජනාතිපති විර්ෂන කොමින් සභාවක් පත් කරන්න ඕනේ මොකද අපි දන්නවා නීතිච්ඥ්‍ය සංගමයට Aකින් සල්ලි හම්බෙලා තියෙනවා එ ඩියකින් සල්ලි හම්බෙලා තියනවා. අද වෙනකල් නීති්ඥන සංගමයක කිවිස සුමග්‍යත් සාලියය පිරිස් මහත්‍ය ඇතුළු කට්ටිය නිවේදෙන නිකුත් කරණය මේ ගැන වචනයක් වත් කියලා නෑ. එනිසා අපපේ බලාපොරොත්තුයවා. මේ සියල්ල පිළිබඳව. මේ සියල්ල පිළිබඳව. පැහැදිි විමර්ශණයක් කරලා. ඇත තොතුරු දැගනීමේ ජනත අයිතියට ගරු කරලා ජනාධදිපති විර්ෂන කොමිසන් සභාවක් පත් කළ යුතුයි කියලා අපි යෝජනා කරන.